අයිබෝවන් ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ ප්‍රවෘත්ති විකාශයෙන් අදත් ඔබ හමුවන මම ප්‍රසාද් සඳුන් ජීවන්ත. ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. අස්තරණ මිනිසුන්ගේ දිවියට සවියක් වෙමින් ශ්‍රී සම්බෝධි 75 වෙනි සමාජ සත්කාරක ගැමි පුනරුත්ථාපන ව්‍යාපෘතිය හෙට ගලේවලදී. උතුරු නැගෙනහිර බෞද්ධ පුනරුදයකට පෙරමග සකසමින් දිගවාපි මහා සැරද වන්දනාව බෞද්ධ අමාත්‍යාලයෙන් දායකත්වය දක්වන්නට ඔබට ආරාධනා. සීගිරිය නිර්මාණය කරන්නට දහදිය ශ්‍රමය වැකිරූ මිනිසුන් පුදන හැටි. 16:18 සන්ධ්‍යාභාගේ තමයි ජයශ්‍රී මහා බෝධින් වහන්සේ ළඟට ළඟා වෙන්නේ. ළඟා වෙලා තමයි අපි ආශිර්වාදාත්ම බෝධ සන්ධ්‍යාභාගේ සිද්ධ කරලා මේ රටට නැවතත් රුදුරු ශස්ත්‍ර උවදුරු නොවේවා, මේ රට සෞභාග්‍යමත් රටක් වේවා කියන ප්‍රාර්ථනා පෙරදැරිගෙන මේ බෝධි පූජාව පවත්වන්න සූදානම්. රත්ගම කපුමුල්ල මෙත්මග භාවනා මධ්‍යස්ථානයේදී පුණ්‍ය වැඩසටහන් රැසක්. භාවනා මධ්‍යස්ථානට සම්බන්ධ හැම දිනාටමත් පින් කුසල් සිද්ධ කර ගැනීමට දාන පාරමිතාව සම්පූර්ණ කර ගැනීමේ අරමුණ ඇතුවයි මේ සිළු පින්කම් සිද්ධ කරනු ලබන්නේ. ශ්‍රී සම්බෝධි 75 වන සමාජ සත්කාරක ගැමි පුනරුත්ථාපන වැඩසටහන හෙට පස්වරු 1 සිට පස්වරු 4 දක්වා ගලේවෙල උයටිකල්පොත්ත කනිෂ්ඨ විද්‍යාලයේදී පැවැත්වෙනවා. ඒ සඳහා මූල්‍යමය සහ ද්‍රව්‍යමය පරිත්‍යාගයන් සිදු කරමින් පරිත්‍යාගශීලී සදහැවතුන් පිරිසක් අද දිනේදී දායකත්වය දැක්වුවා. පරම පූජනීය දරණාගම කුසලධම්ම නාසමිඳුන්ගේ අරමුණකට අනුව දියත්වන ගැමි පුනරුත්ථාපන වැඩසටහන 75 වන අදියර 2020 වසරේ ජනවාරි මාස 18 වන සෙනසුරාදා දින මාතලේ දිස්ත්‍රික්කයේ අති දුෂ්කර ගම්මානයක් වන යටිගල්පොත්ත ග්‍රාමයේදී පැවැත්වීමට නියමිතයි. එහිදී අඩු ආදායම්ලාභී පවුල් සඳහා බුද්ධ ප්‍රතිමා වහන්සේලා සහ දහම් ග්‍රන්ථ පූජා කිරීම, දරුදිරි සහන වැඩසටහන යටතේ දරුවන් 4 දෙනෙකුගෙන් යුත් පවුල් වෙත මූල්‍යමය පරිත්‍යාග සිදු කිරීම, ආබාධිත පුද්ගලයන් සඳහා රෝදපුටු සහ කීලිකරු පරිත්‍යාග කිරීම, පාසල් උපකරණ කට්ටල පරිත්‍යාග කිරීම, අඩු ආදායම්ලාභී ගොවි පවුල් සඳහා වියලි ආහාර සලාක ලබා දීම, කෘෂිකර්මාන්තයේ යෙදී සිටින අය සඳහා අවශ්‍ය උදළු තල පරිත්‍යාග කිරීම, සනීප ආරක්ෂාව සඳහා ජල පෙරණ ලබා දීම, ගුවන්විදුලි යන්ත්‍ර ලබා දීම, සාමණේර ස්වාමීන් වහන්සේලා සඳහා දහම් පොත් සහ සියම් මලු පූජා කිරීම, පෙර පාසල් ළමුන්ට සහ දහම් පාසල් ගුරුවරු සඳහා පරිත්‍යාගයන් ලබා දීම, ගැබිනි මව්වරුන් සඳහා පෝෂණ මල්ලක් ලබා දීම යන සත්ක්‍රියාවන් සිදු කෙරේ. මීට අමතරව කොළඹ වෛද්‍ය ශිෂ්‍ය බෞද්ධ සංගමය මගින් වාර්ෂිකව සංවිධාන කරන ප්‍රජා සංවර්ධන වැඩසටහන, අධ්‍යාපනික සත්කාර වැඩසටහන සහ වෛද්‍ය සායනයද මෙදින සිදු කෙරේ. මේ සඳහා මූල්‍යමය පරිත්‍යාගයන් පහත සඳහන් ගිණුම් අංකවලට බැර කළ හැක. සම්පත් බැංකුව, සම්බෝධි විහාර ප්‍රජා සත්කාරක පදනම, ගිණුම් අංකය 0270603128, දරුදිරි සහන අරමුදල 0270603101, මහජන බැංකුව දරුදිරි සහන අරමුදල ගිණුම් අංකය 320/100/17352.5278. මේ පිළිබඳව වැඩිතුර විමසීම් සඳහා අමතන්න පරිපාලන හා මූල්‍ය අධ්‍යක්ෂ මහේෂ් දල්විස් මහතා 0/74906609, 0/114942607, 0/703902284. හඳුනන ඔබ ඔවුනගේ දුක නිවාලන්නට
මෙවරත් අප හා සමග අත්වැල් බැඳ ගන්න. මෙරට විද්‍යුත් ධර්ම සංනිවේදනයේ මහා යතිවරයාණන් වහන්සේ වූ අපවත්වී වදාළ බෞද්ධයා මාධ්‍යජාලයේ නිර්මාතෘ පූජනීය දරණාගම කුසලධම්මනායක ස්වාමීන් වහන්සේගේ දෙවර්ෂ පූර්ණ ගුණානුස්මරණය එළඹෙන මාර්තු මාසයටදී තිබෙනවා. ඊට සමගාමීව දීගවාපී මහා සෑරද වන්දරාව ඓතිහාසික දීගවාපී පුදබිම කේන්ද්‍ර කරගනිමින් පෙබරවාරි මස 29 වනදා සහ මාර්තු මස 1 වනදා පැවැත්වීමට නියමිතයි. මහබෝ මහසෑ වන්දනා පූජෝත්සවයේ සේම අති උත්කර්ෂවත් අන්දමින් දීගවාපී මහා සෑරද වන්දනාව පවත්වන්නේද පින්සිත් ඇති බෞද්ධයා මාධ්‍යජාලයේ ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබවද සම්බන්ධ කරගනිමින්. සර්වඥ දික්නිය ධාතුන් වහන්සේ නිදන් කොට සද්ධාතිස්ස මහනිරිඳුන් ඉදිකල පරසතුරු ආක්‍රමණයන්ගෙන් විනාශමුඛයට පැමිණ පසුව සංරක්ෂණය කෙරුණු දැනට ශේෂව පවතින දීගවාපි ස්තූපරාජයන්න් වහන්සේ සහිත පුදබිම නැගෙනහිර පළාතේ පිහිටි ඉතිහාසගත පූජනීයත්වයට පත් බෞද්ධයන්ගේ පුදබිමක්. මෙම මහනීය පුණ්‍යෝත්සවය වෙනුවෙන් දීගවාපිය පුදබිම තෝරා ගැනුණේද නැගෙනහිර පළාතේ බෞද්ධ ප්‍රබෝධයක් ඇති කිරීමද අරමුණු කර ගනිමින්. දරණාගම කුසලධම්ම නම් වූ පුණ්‍යවන්ත නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍ය පුත්‍රයාණන් වහන්සේ වූ වත්මන් ශ්‍රී සම්බෝධි මහාවිහාරාධිපති බෞද්ධයා මාධ්‍යජාලයේගරු අධ්‍යක්ෂ පූජනීය බොරලන්දේ වජිරඥාන නාහිමියන්ගේ ඍජු අධීක්ෂණයෙන් දීගවාපී රාජ මහා විහාරාධිපති පූජ්‍යපාද මහෝවේ සෝභිත නාහිමිපාණන් වහන්සේගේ ආශිර්වාදයෙන් පින්කම පැවැත්වෙනවා. යුගයේ එක් මහානීය පින්කමක් ලෙසින් සිදු කිරීමට සැලසුම් කර ඇති දීගවාපී මහා සෑරද වන්දනාව සඳහා බෞද්ධයා මාධ්‍යජාලයට හිත ඇති පරිත්‍යාගශීලී පින්සිත් ඇති ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබවද දායක කර ගැනීමට පෙර පරිදිම අපට හැකිවන්නේ මෙරට බෞද්ධ ජනතාවට පරිත්‍යාගයේ උපරිමාර්ථය ළඟා කර දෙමින්. මෙහිදී මතු දැක්වෙන පින්කම් සඳහා ඔබගේ නොමසුරු පරිත්‍යාගයන්ගෙන් දායක වීමට හැකිවන්නේ නැගෙනහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් බෞද්ධ සිද්ධස්ථානයන්ගේ මතු දියුණුව සඳහාද දායකත්වය ලබා දෙමින්. උතුරු නැගෙනහිර තෝරාගත් දුෂ්කර විහාරස්ථාන 10ක් සඳහා රොන්වැට සහිත 28 බුද්ධ ප්‍රතිමා වහන්සේලා වැඩ සිටින අලංකාර බෝධි ප්‍රාකාර නිර්මාණය කිරීම. එහිදී අඩි 3ක් උස ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේලා 49ක් පූජා කිරීම. අඩි 2ක් උස ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේලා 249ක් පූජා කිරීම. එක් බුදු කුටියක් නිර්මාණය සඳහා දායක වීම. රන්වැට 10ක් සඳහා අවශ්‍ය රන්කණු 10ක් සඳහා වන එක් රන්කණුවක දායකත්වයේද ලබාගත හැකියි. සසුන සුරකින ආර්ය මහා සංඝරත්නේ සුඛී සුවපත් භාවය පිණිස රෝග පරීක්ෂාව සඳහා අවශ්‍ය උපකරණ සහිත බටහිර ඖෂධ මංජුසාව මෙන්ම හෙළ පාරම්පරික ඖෂධ අඩංගු ආයුර්වේද මංජුසා 10ක් පූජා කිරීමටද නියමිතයි. 19ක් මහා සංඝරුවන උදෙසා සුවසලසන විශේෂයෙන් සකසන ලද ඖෂධීය කොට්ට සහ මෙට්ට පූජා කිරීම. ඖෂධීය දැවෙන් නිමවන ලද සියලු රෝග නිවාරණ ඔසුගුණයෙන් යුත් පැන් බඳුන් පූජා කිරීම. දීගවාපී පුදබිම ෂඩ්වර්ණයෙන් බබලවන මහා දජ කණු පූජාව. පින්කමට සහභාගී වන සදැහැති වැසි වැසියන්ගේ සාපිපස්සාව සංසිඳුවාලනු පිණිස මහා දානයක් ලෙසින් සිදුකරන මේකවිද දන්සල් ආදිය ලබා දීමෙන්ද මේ සඳහා ඔබට දායකත්වය ලබා දිය හැකියි. ඔබගේ පරිත්‍යාගයන් සඳහා ඉඩකඩ සලසා දෙමින් මේ සඳහා වූ කාර්යාලයක්ද බෞද්ධයා මාධ්‍යජාලය පිහිටි කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානයේ ස්ථාපනය කර ඇති අතර එම කාර්යාලයට ඔබගේ මූල්‍යමය සහ ද්‍රව්‍යමය පරිත්‍යාගයන් මෙන්ම පින්කම සඳහා වූ වැඩිදුර තොරතුරුද ලබාගත හැකි. පූජනීය දරණාගම කුසලධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ විද්‍යුත් ධර්ම සංනිවේදනයේ නම් වූ මහා සමාජ මෙහෙවරෙන් දෙලොව පළලත් දහම් මගගත් කෘතවේදී ඔබට උන්වහන්සේ අනුස්මරණය කරමින් සිදු කරන දීගවාපී මහා සරද වන්දනාව සමගින් එක්වන ලෙස බෞද්ධ මාධ්‍යජාලය මෙලෙස ආරාධනා කරනවා. නොමියෙන යති සඳ හිමි අපදම් කුසලයි. නොමියෙන යති සඳ හිමි අපදම් කුසලයි. සීග
ඉදිරිය නිර්මාණය කිරීම සඳහා තම ශ්‍රමය කැප කළ අතීත නිර්මාණ ශිල්පීන්ට පුණ්‍යානුමෝදනා කිරීමටත් වර්තමාන රටටත් සමස්ත ජනතාවටත් ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත් අරමුණු කරගනිමින් අධිෂ්ඨාන පූජාවක් 18 වනදා ඓතිහාසික ජයශ්‍රී මහා බෝසමිඳුන් අභියසදී පැවැත්වීමට නියමිතයි. එම පූජාව සඳහා සහභාගි වන පිරිස ඊයේ සීගිරිය පර්වතය අභියස සිට අනුරාධපුරය දක්වා පාගමනක් ආරම්භ කළා. පාගමනින් ගමන් කොට ඔවුන් 18 වනදා පෙරවරුවේ අනුරාධපුරයට ළඟාවීමට සැලසුම් කර තිබෙනවා. පැමිණ සිටි පිරිස අටසිල් සමාදන් කරවීමෙන් අනතුරුව පාගමන ආරම්භ කළා. සීගිරිය රාජමහා විහාරය, පිදුරංගල රාජමහා විහාරය යන උභය විහාරාධිපති පූජ්‍යපාද පුබ්බිරියේ ධම්මානන්ද නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනයෙන් පාදයාත්‍රාව සහ එළඹෙන 18 වනදා ජයශ්‍රී මහා බෝසමිඳුන් අභියසදී පැවැත්වීමට නියමිත පින්කම සංවිධානය කර තිබෙනවා. ජනවාරි 16 වෙනිදා ඓතිහාසික සීගිරි පුරවරයෙන් අපි පාදයාත්‍රාවක් ආරම්භ කරගෙන දින 3ක් මුළුල්ලේම ගමන් කරලා ඓතිහාසික අනුරාධපුර ජයශ්‍රී මහා බෝධින් වහන්සේ හමුවට ගවෙලා අපි මුළු රටටම ආශිර්වාදාත්මක බෝධි පූජාවක් පැවැත්වීම තමයි අපේ අපේක්ෂාව. 16, 17, 18 සන්ධ්‍යාභාගේ තමයි ජයශ්‍රී මහා බෝධින් වහන්සේ ළඟට ළඟා වෙන්නේ. ළඟා වෙලා තමයි අපි ආශිර්වාදාත්ම බෝධ සන්ධ්‍යාභාගේ සිද්ධ කරලා මේ රටට නැවතත් රුදුරු ශ්‍රස්ත උවදුරු නොවේවා, මේ රට සෞභාග්‍යමත් රටක් වේවා කියන ප්‍රාර්ථනා පෙරදැරිගෙන තමයි මේ බෝධි පූජාව පවත්වන්න සූදානම් වෙන්නේ. රත්ගම කපුමුල්ල මෙත්මක භාවනා මධ්‍යස්ථානයේදී අද පුණ්‍ය වැඩසටහන් රසක් සංවිධානය කර තිබුණා. ඒ මෙත්මක භාවනා මධ්‍යස්ථානාධිපති පූජ්‍යපාද ඕවිටිගමුවේ සංඝසීල ස්වාමින් වහන්සේගේ අනුශාසනයෙන් දිවයින පුරා ක්‍රියාත්මක රුක්රෝපණ වැඩසටහනට දායකත්වය ලබා දෙමින් මෙහිදී රුක්රෝපණය කිරීමක්ද සිදු කෙරුණා. අනතුරුව කුඩා සාමණේර භික්ෂුන් වහන්සේලා සහ මෙහෙණින් වහන්සේලා ඇතුළුව ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේ වෙනුවෙන් වෛද්‍ය සායනයක්ද පැවැත්වුණා. දානමය පින්කම පැවැත්වූයේ ඉන් අනතුරුවයි. මෙහිදී අඩු ආදායම් ලාභී මවුරුන් වෙනුවෙන් අත්‍යවශ්‍ය උපකරණ පරිත්‍යාග කිරීම, ගව අබේදානමය පින්කම සහ ආබාධිත පිරිසක් වෙනුවෙන් අවශ්‍ය උපකරණ පරිත්‍යාග කිරීම ඇතුළුව ප්‍රජාසත්කාරක වැඩසටහනක්ද ක්‍රියාත්මක කෙරුණා. මෙත්මග භාවනා මධ්‍යස්ථානයේ මගින් මේ වන විට ප්‍රදේශය පුරා නිරන්තරයෙන් ආගමික වැඩසටහන් සදැවතුන් වෙනුවෙන් සංවිධාන කරන අතර මධ්‍යස්ථානාධිපති පූජ්‍යපාද ඕවිටිගමුවේ සංඝසීල ස්වාමීන් වහන්සේගේ ජන්මදිනය අනුස්මරණය කරමින් මෙම පුණ්‍ය වැඩසටහන් මාලාව සංවිධාන කොට තිබුණා. අද දින මෙත්මග භාවනා මධ්‍යස්ථානයේ උදෑසන 9 සිට පස්වරු කාලය දක්වාම ලේ දන් දීමේ පින්කමත් දහවල සිල්මෑණිවරු 49 විශේෂෙහි දානමය පින්කමත් පස්වරු කාලයේ අඩු ආදායම් ලාභී මව්වරුන් වෙනුවෙන් ඒ අවශ්‍ය ද්‍රව්‍ය බෙදා දීමේ පින්කමත් අඩු ආදායම් ලාභී පාසල් 3ක ළමුන් වෙනුවෙන් පාසල් උපකරණ ලබා දීමේ පින්කමත් රුක්රෝපණ වැඩසටහනකුත් ඒ වගේම අඩු ආදායම් ලාභී ආබාධිත අය වෙනුවෙන් ඒ අවශ්‍ය කරන උපකරණ ලබා දීමත් අබේදානමය පින්කමකුත් දවස පුරාම භාවනා මධ්‍යස්ථානයේ සිද්ධ වෙනවා. භාවනා මධ්‍යස්ථානට සම්බන්ධ හැම දිනාටමත් පින් කුසල් සිද්ධ කර ගැනීමට දාන පාරමිතාව සම්පූර්ණ කර ගැනීමේ අරමුණ ඇතුවයි මේ සිළු පින්කම් සිද්ධ කරනු ලබන්නේ. කොළඹ විශ්වවිද්‍යාලයේ ලියෝ ශිෂ්‍ය සමාජය සංවිධාන කළ අක්ෂිදාන වැඩසටහනේ ප්‍රථම අදියර ඉකුද්දා පැවැත්වුණා. බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේදී පැවැත්වූ මෙම අක්ෂිදාන ව්‍යාපෘතියේදී පරිත්‍යාගශීලීන් වෙත අක්ෂිපත්‍ර 1000ක් නොමිලේ බෙදා දුන්නා. බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේදී පැවැත්වූ මෙම අක්ෂිදාන වැඩසටහනට සමගාමීව කැලණිය රාජමහා විහාරයේ සහ මාතර බෝධින් වහන්සේ මෙන්ම මහනුවර ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානයේදීද අක්ෂිදාන වැඩසටහන් එදිනම ක්‍රියාත්මක කළා. කොළඹ විශ්වවිද්‍යාලය ලියෝ සමාජය මගින් පවත්වනු ලබන බීදයා විෂන් ව්‍යාපෘතියේ පළවන අදියර මේ විදියට
බෙල්ලංවිල ශ්‍රී රාජමහා විහාරස්ථානයේදී පැවැත්වුණා. ඇත්තටම මෙම අරිදීරයේදී අප සිදු කරන්නේ ඇස් දන් දීමේ ව්‍යාපෘතියක් විදිහටයි මෙම අරිදීරය ක්‍රියාත්මක වන්නේ. ඒ වගේම මෙම ව්‍යාපෘතිය බෙල්ලන්විල විහාරස්ථානයේ පමණක් නොව ගැටබේ රාජමහා විහාරස්ථානයේ, ඒ වගේම කැලණිය රාජමහා විහාරස්ථානයේ, ඒ වගේම මාතර බෝධි පරිශ්‍රය තුරදී පැවැත්වෙනවා. ආලවක සූත්‍රයේ ඇසුරෙන් සිදු කරන ශ්‍රී සම්බුදු ගුණ වරුණාව ජනවාරි මාස 19 වන ඉරිදා පස්වරු 1 සිට රාත්‍රී 7 දක්වා පැවැත්වීමට නියමිතයි. ඒ රත්නපුර ඥානසීහ තපෝවන විහාරස්ථානයේදී පූජ්‍යපාද කොරළයාගම සරණතිස්ස ස්වාමින් වහන්සේ දේශනාව පවත්වනවා. ජනවාරි මාසයේ 19 වෙනිදා රත්නපුර කජුගස්වත්ත ඥානසීහ තපෝවන විහාරස්ථානයේ සුවිශේෂී ධර්ම දේශනාවක් පවත්වනවා. ආලෝක සූත්‍රයේ ඇසුරෙන් බුදුගුණ වර්ණනාත්මක ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ විචිත්‍ර ධර්ම කථික කෝරළයාගම සරණතිස්ස මාහිම්පාණන් වහන්සේ විසින් 19 වෙනිදා පස්වරු 1ට පටන් අරගෙන රාත්‍රී 7 වනතෙක් බුදුගුණ පිළිබඳ අසිරිමත් දේශනාවක් වන මේ සුවිශේෂී ධර්මදේශනාව ශ්‍රවණය කිරීම සඳහා රත්නපුර දිස්ත්‍රික්කයේ සැදැහැවතුන් මෙන්ම සකල ලංකාවාසී සියලුම බොදුනුවන්ට ශ්‍රද්ධාව පෙරදැරි කරගෙන මේ දුර්ලභ වූ අවස්ථාවෙන් උපරිම ඵල ප්‍රයෝජන නෙලා ගැනීම සඳහා බැතිසිතින් සුදු අතින් සැරසිලා 19 වෙනිදා පස්වරු 1ට පවත්වන ඒ ධර්මදේශනාව ශ්‍රවණය කිරීම සඳහා පැමිණීමට කාරුණික වන ලෙස ශාසනාලයෙන් ඉල්ලා සිටිනවා. ඒත් සමගින් අදට නියමිත සුසන්දේශය ප්‍රවෘත්ති විකාශයේ නිමාවට පත්වෙනවා. YouTube සහ සුසන්දේශයේ Facebook පිටු ඔස්සේ ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට දිනපතා එක්විය හැකි ඔබ සැමට සුභ රාත්‍රියක්. සම්මා සම්බුදු සරණයි.